ලේකම් කාර්යාලයට ආවේ. අපි මධ්‍යස්ථාන විදියට මාළඹේ සයිට ආයතන විසින් පවත්වා ලබන උපාධි කඩය වෛද්‍ය උපාධි කඩයට විරුද්ධව ඒ සම්බන්ධයෙන් අපි ජාතික අවස්ථා කිහිපයක් සාකච්ඡා කළා. නමුත් අපිට මේ දවස්වල සාකච්ඡාවක් ලැබිලා නැහැ. කෙසේ වෙතත් මේ සයිට ආයතන සම්බන්ධයෙන් සයිට ආයතනයට රජයේ රෝහල් පැවරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට විශාල වගකීමක් තියෙනවා. අපි දන්නවා මේ ලිපිය තමයි 2014 9 වෙනි මාසේ 17 වෙනිදා වර්තමාන ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යතුමා වශයෙන් රජයේ රෝහල් මේ සයිට මගේ මන්ත්‍රකාරී ජාවාරම්කාර ආයතනයට ලබා දීමට පොරොන්දු වෙලා තියෙන්නේ මෙන්න මේ ලිපිය හරහා. එතන ජනාධිපතිතුමා විශාල පාවාදීමක් කරලා තියෙනවා. මේ වෙනකොට අපි රටේ ඓතිහාසිකව රද්දක් කරලා තියෙනවා රජයේ ආයතන ප්‍රථම වතාවට පුජ්‍යලික අංශයට පවරලා තියෙනවා මේ ලිපිය හරහා. එතන සයිටම් වගේ ආයතනික මුදල් ජාවක් විශාල මුදල් ජාවාරමක් කරනවා. මේ හරහා අධ්‍යාපන ක්ෂේත්‍රයට බරපතල අනතුරක් සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි සෞඛ්‍ය සේවාවට බරපතල අනතුරක් සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ රටේ අනාගත රෝගීන්ගේ ඉරණම ඉතාම දුක්ඛදායක තත්ත්වයකටපත් වෙනවා. ඉතාම අනතුරුදායක තත්ත්වයකටපත් වෙනවා මේ සයිටම් ආයතන නිසා. ඒ නිසා අපි සංවිධානයේ විදිහට අද දවසේ ජාවැත්තුමාට දැනුම් දෙන්න ආවේ, අපි අවධානය යොමු කරන්න ආවේ මේ සයිටම් ආයතනය තව දුරටත් අපේ රටේ පවත්ව ගැනීම විශ්සේ ගැලපෙන්නේ නැහැ, මේක සුදුසු නැහැ. මට මතකයි එක්වරක අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එතුමාට සාකච්ඡා කරලා තිබුණා, පිළිගත්තා මේ ආයතනය රොයිල කුකුළු අධිකරණ ආයතනයක් වගේ ආයතනයක්. මේ ආයතනයට මගලයක පුජලකව, නමුත් එහෙම කිව්වට එතුමා තමයි මේ රජයේ රෝහල් පවරන සම්පූර්ණ වගකීම අරගෙන මේ රෝහල් පවරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ ආයතනය තවදුරටත් පවත්වා ගන්න එක පහුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් මේ ආයතනය අතොරමති විදිහට පවත්වා ගන්න මුදල් ජාවාරම් කරන්න උසස් පෙළ ඇමති ශ්‍රී සනායක ඇතුළු නඩේ සම්පූර්ණයෙන් මේ ආයතන පවත්වා ගන්නට සහයෝගය දක්වෝ වගේම මේ වර්තමාන එක්සත් ජාතික පක්ෂය වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ මේ වර්තමාන යහපාලන ආණ්ඩුවත් ඒ ගියපාරේ මේ විදිහට යනවා. අපි දන්නවා අපේ රටේ බෞද්ධලි වෛද්‍යාල සම්බන්ධයෙන් ඉතිහාසයක් තියෙනවා. බෞද්ධලි වෛද්‍යාල 8ක් අපි පරාජය කරලා තියෙනවා ශිෂ්‍ය ව්‍යාපාරය, සම්කරු ව්‍යාපාරය විදිහට. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා, අපි ගරු ජනාධිපතිතුමාට කියනවා මේ සයිටම් ආයතන වහම අසාදවන්න. එහෙම නැත්නම් අපි මේ ආයතන අසාදවන්න තෙක් අඛණ්ඩව මේ අරගලයේ නිරත වෙනවා කියන එකත්, මේ ආයතන අසාදවන්න තෙක් අපි අඛණ්ඩව සටන් කරන බවත්, අපි කිසිසේත් ආපව හැරෙන්නේ නැති බවත් ප්‍රකාශ කරනවා. ඒ වගේම මේක රටේ බරපතල දේශපාලන ප්‍රශ්නයක් වඩ දැන් පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ඉතා ඉක්මනින් තීරණයක් ගන්න, මේ වගේ ජාවාරම්කාරී ආයතන තවදුරටත් පවත්වා ගන්න දෙනවද, එහෙම නැත්නම් ආණ්ඩුව ගෙදරවද කියලා. ඒ නිසා ආණ්ඩුවට ගෙදරවන්නට පවා සිද්ධ වෙන තත්ත්වය බරපතල වැරද්දක් තමයි. මේක මේ රජයේ ආයතන මේවා වෙනත් පුජ්‍යලකන්දේ පවරන්න ආණ්ඩුවට කිසිදු සදාචාර අයිතියක් නැහැ. ඒ නිසා අපි කියන්නේ මේ රජයේ ආයතන පුජ්‍යලක වෛද්‍යාලයට පවරලා දෙන එක වහම නවත්තන්න, මේ රජයේ ආයතන රෝගීන් රෝහල් කාර්මණ්ඩල විකුණන නවත්තන්න, මේ සයිට ආයතනය කර ජාවාරම් වහම නවත්තන්න කියලා අපි ජනාධිපතිතුමාට ආණ්ඩුවට තල කරලා කියා සිටිනවා.